රා පළාත් රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අසනීප නිවාඩු වාර්තා කර අද සහ හෙට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ විධායක නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමිනොයි. අද මේ වෘත්තීය ක්‍රියාමාර්ගය කියන්නේ පාලකයන් රාජ්‍ය සේවකයන්ට දෙආකාරයකින් සැලකීමේ ප්‍රතිපත්තියට රෙහිව ගන්න ක්‍රියාමාර්ගයක් පමණයි. නිසා අපි ආණ්ඩුවට කියනවා දෙවිදියක් එපා, ભેද එපා, සියලු දෙනාටම මේ සාධාරණ ආකාරයට 25,000ක් දක්වා මේ දීමනාව වැඩි කරලා ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්න. අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථකයි. වාහන ඉන්ධන ඇතුළු සියලු දීමනාවන් ලබන පිරිසකට මේක දීලා මේ පහළ ඉන්න බස්වල කෝච්චිවල තෙරපී වැඩට එන සොච්චම් පඩියක් ගන්න රාජ්‍ය සේවකයා කොතනද ඉන්නේ කියලා ආණ්ඩුව තීරණය කළ යුතුයි. ඒ නිසා අපි විධායක නිලධාරීන් 25,000 ගත්තට අපි විරුද්ධ නැහැ. නමුත් කියන්නේ මේ හිමිකම අපටත් දෙන්න. මේ හේතුවෙන් රාජ්‍ය ආයතන බොහොමයක් පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. දැනුවත් කරන්න ඕනේ මේ බලන්න වැස්සත් එක්ක මිනිස්සු කොච්චර අපහසුතාවය ලක්නවද කියලා. දැන් බලන්න ඕකෙන් එන්නේ අපේ රට යන එකත් පරක් වෙන එකයි වෙන්නේ. අපි වෙලා ඉන්නේ මොනරාගල ඉඳලා. අනුරාධපුරේ ඉඳන් ආයේ ඩෙන්ටි ගන්න එක. වහලා. ඉතින් යනවා දැන් මොකද කරන්නේ? අප්පාර ඉඳලා ආයේ වැඩක් නැහැ නේ බොරුවට ඉඳලා දැන් යන්න වෙන්නේ. එහෙන් ආයේ රෑ 10:45 පස්සේ. ඊයේ. ඔව්. හැමදාම ඉතින් අපි තමයි අසරණ පාන්දර මේ හතර ඉඳලා පොලිමේ ඉන්නවා. කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද දින මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එක් වූයේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ සමස්ත ලංකා හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්කහුවෙන්නේ නැත්තේ වෙන කිසිම හේතුවක් ඉඳ නෙවෙයි. මේ රටේ කෝටි 2,24,00,000 වන දුප්පත් අහිංසක ජනතාවට මේ මොහොතේ රෝහල වහන්න බැරි හින්දා. මේ අතර සේවක ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකින්ද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා තැපැල් සේවකින් 19,000ක් පමණ එක්ව සිටින බවයි තැපැල් වෘත්තීය සමිති සඳහනේ පවසන්නේ. මැතිවරණ රාජකාරී කිරීම සඳහා ඍජුවම සම්බන්ධ වෙන ආයතනයක් විදිහට ඒ අවශ්‍ය කරන අවම කාර්ය මණ්ඩලයවත් අද මේ දෙපාර්තමේන්තුවේ නැහැ. එතකොට මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ විමසුවාම අමාත්‍යවරයාගේ දිගින් දිගටම තියෙන ඍණාත්මක සිතුවිලි සහ අදහස්. ඒ නිසා අපිට අමාත්‍යවරයාගේ විශ්වාසය මේ වෙනකොට ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. ගුරු විදුහල්පති ගැටළු සඳහා විසඳුම් ඉල්ලමින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කිරීමටයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය තීරණය කර තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.